දඩයම් කාලේ වගේම එඳේර දඩයම් කාලේ ඉඳලා එඳේර යුගය දක්වා ඒ කියන්නේ එඳේර යුගයත් පහු කළා ඒ කියන්නේ අද දක්වාම මිනිසා ප්‍රයෝජනවත් සතුන් නැති කරනවා ඇයි මේ අපිට ඒගොල්ලන්ගෙන් ගොඩාක් ප්‍රයෝජන තියෙනවා අන්නේ ඒ නිසා තමයි අපි මේ කියන පොඩි වාරු වල සතුන් ඇති කිරීමේ ඇති කිරීම පිළිබඳව සාකච්ඡා කරන්න අපි දැනුමක් ලබා ගන්න හදන්නේ හරි එතකොට ගොවිපල සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන මොනවාද අපි ගොවිපල සතුන් කියන්නේ කවුද කියලා මුලින් බලමු කවුද කුකුලන් ගවයින් එළුවන් ඌරන් වගේ සතුන් අපිට ගන්න පුළුවන් ගොවිපල සතුන් විදිහට හරි මේ හැම කියවෙන එකක් යටතේම ඔයගලන්ගෙන් ප්‍රශ්න අහනවා ඊළඟට පුතේක් බලමු ඕ අපි නමුත් අපි ඇති කරන්නේ නැහැනේ පුතේ ගොවිපලක වඩු කුරුල්ලෝ ආ වඩු කුරුල්ලෝ හරි 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 ඌ ගොඩක් අය ඉන්නවා මම මේ ඔයගලන්ට නිදසුන් පුතේ කීපයක් දුන්නේ එතකොට අපි බලමු ඕගොල්ලන්ට නිතර දෙවේලේ දක්නට ලැබෙන ගොවිපල සතුන් තමයි කුකුලන් ගවයින් එළුවන් සහ ඌරන් එහෙමනම් මේ ගවයිනුත් ඕගොල්ලන් නිතරම දක්නට ලැබෙනවා එහෙමනම් අපි මෙන්න මේගොල්ලන් පිළිබඳව ඔළුවේ අපේ ඔළුවේ තියාගෙන අපි මේ පාඩම කරගෙන යමු එහෙමනම් ගොවිපල සතුන් නැති කිරීමේ ප්‍රයෝජන ඕගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ තියෙනවා අපි බලමු මොනවද මේ ප්‍රයෝජන ලැබෙනවා අපිට කිරි බිත්තර මස් කියන එක අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ නැහැ නමුත් මස් සඳහා සමයි ගොඩාක් කුකුළුන් අපි ඇති කරන්නේ එහෙමනම් කිරි බිත්තර මස් වගේ දේවල් සඳහා තමයි අපි ඇති කරන්නේ ඒ වගේම අපිට බර සෙවීම සඳහා අපේ වගා කටයුතු කුමුරු වගා කටයුතු සඳහා අපි මේගොල්ලන්ම ප්‍රයෝජනට ගන්නවා අපි මෙතනදි කතා කරන්නේ විශේෂයෙන් ආහාර සඳහා ගන්න යොදා ගන්න සතුන්. එහෙමනම් අපි බලමු පළවෙනි ප්‍රයෝජන විදිහට අපිට ගන්න පුළුවන් ගොවිපල සත්තු නිෂ්පාදන භාවිතා කරලා අපි විශාල නිෂ්පාදන කරනවා මොනවද මේ? ගොවිපල සතුන්ගෙන් ලැබෙන දේවල් භාවිතා කරලා අපි නිෂ්පාදන කරනවා චීස් බටර් ගිතෙල් මෝරු ඔය වගේ දේවල් අපි නිෂ්පාදනය කරනවා එහෙමනම් මෙන්න මේක තමයි මේක මේ එකක් අපිට ලැබෙන ලොකු විශාල ප්‍රයෝජනයක් හරි දෙවෙනි එක තමයි මේවා භාවිතා කළාම අපි මේවා භාවිතා කළාම අපිට ගොඩාක් පෝෂණ තත්ත්වය අපේ ඉතාමත් ඉහළ යනවා. ඒ කියන්නේ ඕගොල්ලන් මේවා භාවිත කරලා ඕගොල්ලන්ගේ මොළය වර්ධනය වෙනවා, ශරීරයේ සමබරව වර්ධනය වෙනවා, ප්‍රෝටීන් අවශ්‍යතාවය ගොඩාක් ඕගොල්ලන්ට ලැබෙනවා. එහෙමනම් ඒ පැත්තෙන් ගත්තාම ඊට පස්සේ මේගොල්ලන්ගේ අපද්‍රව්‍ය එනවා. මල, මුත්‍ර වගේ අපද්‍රව්‍ය එනවා. එහෙමනම් මේ ගොවිපල විදුලි අපිට දෙන්න පුළුවන් මේකෙන් ඒ වගේම අපිට පුළුවන් අපේ ඉවුම් පිහුම් කටයුතු මේ ජීව වායුව මගින් ලබා ගන්න මම ඕලන්ට 3-4ක්ම දැන් කතා කළා ඊළඟට බලන්න තව ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස යොදා ගන්න පුළුවන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍යයි පුතේ ප්‍රෝටීන ග්‍රෑම් 50ක් විතර ඒ ප්‍රෝටීන ග්‍රෑම් 50න් ග්‍රෑම් 14.5ක් විතරම සත්ව ප්‍රෝටීන වියුතුයි ඒ සඳහා ප්‍රධාන දායකත්වයේ මේ සත් නිෂ්පාදන වලින් ලැබෙනවා ඒ වගේම මිනිසුන්ට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් ඒ වගේම රැකියාවක් විදිහට මේක යොදා ගන්න පුළුවන් ඊළඟට අපිට මොනවාක්වත් වගා කරන්න බැරි භූමි තියෙනවා නම් අපිට ඒ වයි අනිවාර්යෙන්ම මේ සත්ව පාලනය කරන්න පුළුවන් එහෙනම් මම වැඩිදුර කතා කරන්න යන්නේ ඉතිරි ටික මේක තියෙනවා අපි ප්‍රධානම ප්‍රයෝජන ටික කතා කළා අපි ඊළඟ මාතෘකාවට යමු අපි ඊළඟ මාතෘකාවට යමු මොකක්ද ඊළඟ මාතෘකාව දැන් ඊළඟ මාතෘකාව තමයි ගොවිපල
සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන කතා කළා. ගොවිපළ සතුන් ඇති කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? අපි ගොවිපළ සතුන් ඇති කරනවානේ. ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන මෙන්න මේ කරුණු. ඇති කර අපිට අපේ ගෙදර යම්කිසි ගොවි කුකුලන් ඇති කිරීමක් හරි ගවයින් ඇති කිරීමක් හරි අපි බලාපොරොත්තු වෙනවා නම් අපි මේ අපි ඇති කරන සතුන් වර්ගයේ කවුද අපිට පුළුවන් අපේ ඉඩ කඩ මොනවද ඒකට අදාළ වන සතුන් වර්ගය ඒ වගේම සතුන් සංඛ්‍යාව අපි බල අපි දැනගෙන තියෙන්න ඕනේ අපේ නිවසේ තියෙන ඉඩ කඩට අනුව අපි මේ ගොල්ලන්ව තේරීම කරන්න ඕන අපිට ගවයෙක් ඇති කරන්න බැයි නම් අපි කුකුලන් කීප දෙනෙක් හරි අපේ නිවසේ ඇති කරගන්න අපිට ඉඩ කඩ තියෙනවා ඒක කරන්න පුළුවන් එහෙනම් ඔන්න අපේ ඒක තමයි අරමුණ මගේ අරමුණ කුකුලන් පස් දෙනෙකු නිවසේ වත්තේ සතුන් නැති කරන ක්‍රමය මොන ක්‍රමයකට ඇති කරන්නේ අපි සතුන් නැති කරන ක්‍රමය මම දැන් කතා කරන්න යනවා සතුන් නැති කිරීමේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා ඒ පළවෙනි එක තමයි නිදැලි ක්‍රමය ඔයාලා දන්නවා ඔයාලගේ ওই gedara ඇති කරනවා සාමාන්‍යයෙන් අපි කුකුලන්ව ගාමු පස් දිනක් ඇති කරලා අල්ලපු අතර තමයි දාන්නේ ඒගොල්ලන්ගේ ආහාර හොයාගෙන ඉන්න එහෙම නේද කරන්නේ ඔව් එහෙම කරන්නේ නැහැ අන්නේ වගේ කූඩුවක් ඒගොල්ලන්ට කිසිම නිවසක් නැහැ ඒගොල්ලන්ට ලැබීමට ස්ථානයක් නැහැ අන්නේ වගේ ඇති කරන ක්‍රමයට අපි කියනවා ඒත් අපේ කුකුළු නමුත් එයාලට කන්න ආහාර අපි දෙන්නේ නැහැ කන්න බොන්න වතුර දෙන්නේ නැහැ අපි ඒගොල්ලන්ගේ ආරක්ෂාව බලන්නේ නැහැ අපි ඔහි ඒගොල්ලන් නිදැල්ලේ යන්න අරිනවා පැයට නමුත් අපේ ගෙදරට ඇවිල්ලා එක වේ ගහක අත්තක හරි ඒගොල්ලෝ ඇවිල්ලා ලගිනවා අපි ඒකට කියනවා නිදැලි ක්‍රමය හරකුත් ගවයනුත් ඒ වගේම තමයි ඔය කැලේට යනවා ගිහිල්ලා ආයි රෑ වෙනකොට ගෙහිමියාගේ නිවස අසල ස්ථානයකට ඇවිල්ලා ඒගොල්ලෝ රැස් වෙලා ඒගොල්ලෝ කාපු සත්ව ආහාර වමාරමින් ඉන්නෝ ඒ ගවයින් එමනම් නිදැලි ක්‍රමය මන් තව ඉස්සරහට විස්තර කරනවා අඩිසියුම් ක්‍රමය කියන්නේ ඔහේ තමන්ට කැමති ස්ථානයකට ගිහිල්ලා උලා කමින් තමන්ගේ දහවල් කාරේ ආහාර හොයා ගන්නවා ඊළඟට තමන්ගේ වතුර ජලපානේ ඒ තියෙන තැනකම කොහේ හරි පොකුණකින් හරි ජල කඩිත්තකින් හරි ජලය බොනවා නමුත් මෙයා ගැන කිසිම හෙවිල්ල බැවිල්ලක් ගෙහිමියා විසින් එයාගේ අයිතිකාරය ගොපල විසින් කරන්නේ නැහැ ඉතින් ඔන්න ඕකට අපි කියනවා නිදැලි ක්‍රමය ආයි ගෙදර ගෙහිමියාගේ නිවස ළඟ ඇවිල්ලා ඔය වැටෙනවා වැටලා ඒගොල්ලොන්ට ආහාර රැයට ලැබෙන්නේ නැහැ ජලය ලැබෙන්නේ නැහැ එතකොට ඒක තමයි අපි නිදැලි ක්‍රමය කියන්නේ කුකුලුණුත් නිදැලි ක්‍රමයට ඇති කරනවා කියන්නේ ඒක තමයි එහෙමනම් අපි බලමු දැන් නිදැලි ක්‍රමයේ ඇති වාසි අවාසි මොනවද වාසි මොනවද කියලා නිදැලි ක්‍රමයේ වාසි කියන්නේ පුතේ ගෙහිමියාට ලොකු වාසියක් තියෙනවා මොකද්ද මේ සඳහා ප්‍රාග්ධනයක් වැය වෙන්නේ නැහැ මේ ගොල්ලන්ට ආහාර නිවෙස් මේ ගොල්ලන්ගේ ආරක්ෂාවට තියන්න තවත් ශ්‍රමය ඒ කිසි දෙයක් ගෙහිමියාට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙමනම් මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ සත්ව ආහාර අවශ්‍ය වෙන්නේ අපි දෙන්නේ ඒගොල්ලෝ තනියම නිදැලි ක්‍රමයේ වාසි තමයි නිවාස හා වැටකඩුව අවශ්‍ය නැත විශේෂ අවධානයක් අවශ්‍ය වෙන්නේ නැහැ ආහාර සැපයීමක් සිදු නොවේ ඒ වගේම නිදැල්ලේ අවාසි තමයි නිදැල්ලේ හැසිරෙන කුට්ට පුතේ අනතුරු ඇති වෙන්න පුළුවන් මේ සතුන්ට අපේ බැල්මක් නැතුව හැසිරෙනකොට ඇවිදිනකොට මේගොල්ලන්ට අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ මගින් විවිධ අයගේ භෝගවලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන් විශේෂයෙන්ම රෝගවලට පාත්‍ර වෙන්න පුළුවන්. එහෙමනම් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ මම කියන දේ හිතන්න තු හිතන කුකුල්ලෝ ටිකක් එළියට ගියාම කවුරුත් බලන්නේ නැතුව මොකද වෙන්නේ? කොහොම තම්බුවේ කල්ලයි. එක්ක මිනිහෙක් අල්ලගනි. එහෙම නැත්තම්. ඒ වගේම පුළුවන්ද දැන් කුකුලන් එළියට දැම්මහම කිකිලියන් එළියට දැම්මහම ඒගොල්ලන්ට නැහැ විශේෂ දිස්ථානයක් විතර දාන්න. එහෙමනම් ඒ බිත් ඒගොල්ලන්ගේ නිෂ්පාදන විතර වගේ දේවල් සොයා ගැනීමත් ගෙහිමියාට ගොඩාක් අපහසුයි. හරිද? ඔව්. එහෙමනම් අපි කතා කළා නිදැලි ක්‍රමය. අපි යමු ඊළඟට
අද සියුම් ක්‍රමය මොකද්ද මේ බලන්න මේ රූප සටහනේ තියෙනවා මේ තියෙන්නේ නිදැලි ක්‍රමයට කුකුලන් නැති කිරීම එයාලට ඕන තැනක ඒගොල්ලෝ යනවා මේ තියෙන්නේ නිදැල්ලේ ගවයන් ඇති කිරීම ඒගොල්ලන්ගේ බෙල්ලේ ලණුවක් දාලා ගෙට ගහලා ඒව මොනවත් නැහැ ඒගොල්ලන්ට ඕන තැනක ඒගොල්ලෝ යනවා කෑම හොයා ගන්නවා ඒගොල්ලෝ නැවතත් ඒගොල්ලන්ගේ ගෙයි මියාගේ නිවස අතලට ඇවිල්ලා වැතිරිලා ඒගොල්ලෝ රාත්‍රි කාලේ ගත කරනවා කිසිම ආහාරයක් සහ ජලයක් ජලය බඳුනා ජලයවත් කිසි දෙයක් නොමැතිව හරි දැන් අපි යමු අද සියුම් ක්‍රමේ දෙවැනි සත්ව ඇති කිරීමේ දෙවැනි ක්‍රමේ තමයි අද සියුම් ක්‍රමය ඔයාලට පේන මැති මේ සතාව ගෙට ගහලා ළඟ පොල් ගහේ ගෙට ගහලා තිනවා බෙල්ලෙනුත් ගෙට ගහලා මේකට අපි කියනවා දිගේලි කරනවා කියලා එහෙමනම් මෙන්න මේ ක්‍රමයේ මේ තනි සතෙක් නා සතෙන් ගොඩාක් නම් අපි කරන්නේ වටේ කම්බි වැටක් ගහලා ගොඩාක් ලොකු භූමියක කම්බි වැටක් ගහලා ඒක ඇතුලේ සතුන්ට ඒක ඇතුලේ සීමා විතරක් යන්න අරිනු එහෙම නැත්නම් තනි ගවයේ අපේ ගෙවල් ඇති भूमि प्रमाण गिहिला जल होयागान्नवा रात्रि काले तमंगे गेहिमियाविसिन सकस्कल दीलतिन निमहनटेनवा निमसटेनवा ඇවිල්ලා ඒ තුලදී අපේ පොතේ සටහන් කරලා නැහැ පොතේ සටහන් කරලා නැති වුණාට අපි කියන්න ඕන නිවාස තුලදී ඒගොල්ලන්ට ආහාර සහ ජලය සපයනවා එනම් කුකුලන්ට නිවාසයක් තියෙනවා ගෙදරට ආවම දවල් කාලේ සීමිත බිම් කඩක ඇවිදින්න ඒගොල්ලන්ට ඉඩකඩ සපයලා තියෙනවා ඊට පස්සේ රාත්‍රිය වෙනකොට ඒගොල්ලෝ ගෙහිමියා විසින් සකස් කරලා දීලා තියෙන නිවසට එනවා ඒක තුල ඒගොල්ලන්ට ආහාර සහ ජල බඳුන් සපයලා තියෙනවා රාත්‍රියට පමණ එහෙමනම් ගවයින්ටත් එහෙමයි ගවයින්ටත් රාත්‍රියට සහ රාත්‍රියට ආහාර සහ ජල බඳුන් සපයලා තියෙනවා මේකට කියනවා දිගේලි කිරීම කියලා අපි අරක සාමාන්‍යයෙන් අඩසියුම් ක්‍රමය කියලා කියනවා විශාල මේ දෙකම අඩසියුම් ක්‍රමය මේ අඩසියුම් ක්‍රමය එතකොට කුකුලන් දී කියපු අඩසියුම් නැද්ද හරි එහෙමනම් අපි දැන් කතා කරමු මේකේ බලන්න අඩසියුම් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඔයාලා ස්ක්‍රීන් එකේ කියව ගන්න. ලැබීම පිණිස පමණක් නෙමෙයි ලැබීම සහ මෙතනදී එන්න ඕන ආහාර සඳහා ආහාරයද සපෙන්න නිවාස දුරේ සතුන්ට ආහාරයද සපෙන්න ලැබේ හරි. එහෙමනම් අඩසියුම් ක්‍රමයේවත් අඩ නිදැලි ක්‍රමය කියන්නේ दिवा काले एली महाने आहार सोया गानी में निदले सिटी में लाठा तुंटे इदारी नवा रात्री एट लेगी मट निवसाद देनवा ए तुल आहार सह जाले सपेनो हुंदा में तमाई अदसियुं क्रमे में के वासी आवासी मुनवाद के लापी बालम वासी आवासी मुनवाद के लबालम अरे दहावाल काले සතුන්ට ආරක්ෂාවක් ලැබෙන්නත් ලැබෙන්න පුළුවන් මොකද සීමිත ඉඩකඩ. ඒක පිළිබඳව එච්චරම ප්‍රශ්නයක් නැහැ. නමුත් රාත්‍රී කාලයේ සතුන්ට ආරක්ෂාව ලැබෙනවා. මොකද ගෙහිමියා උන්ට ඒවා සපයලා තියෙනවා. ඒ වගේම අමතර ආහාර සපයන නිසා මේගොල්ලන්ගෙන් අපිට ලැබෙන නිෂ්පාදනය වැඩි වෙනවා. අමතර ආහාර සපයන නිසා මේ ගොල්ලන්ගෙන් අපිට ලැබෙන නිෂ්පාදින කිරි බිත්තර වගේ නිෂ්පාදන අපිට වැඩියෙන් ලැබෙනවා. නමුත් නිදැලි ක්‍රමයේ අපිට නිෂ්පාදනය අඩුයි. එහා සංසන්දනය කරනකොට. දැන් බලන්න මේ ගොල්ලන්ගෙන් ලැබෙන සත්ව අපද්‍රව්‍ය මොනවද? ගොම, මුත්‍ර, ඒ වගේ දේවල්. ඒ වගේම මේගොල්ලෝ කාලා ඉතිරි වෙන දේවල්. තුනවල ඉතිරි කොටස්. අවශේෂ ඒ සේරම අපිට එක්රැස් කරගන්න පුළුවන් අපිට මේකෙන් විශාල නිෂ්පාදනයක් ඇති කරගන්න පුළුවන් බව ඔයගොල්ලන්ට මම මුලදී කිව්වා. එහෙමනම් මේ අඩසියුම් ක්‍රමේ ප්‍රධාන වාසි තමයි ආරක්ෂාව ලැබෙනවා සතුන්ට. අමතර ආහාර සපයන නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. කාට වැඩියෙන්ද? අර නිදැලි ක්‍රමයට වඩා වැඩියෙන්.
ඒ වගේම සතුන්ගේ අපද්‍රව්‍ය එක්ස්ප්‍රස් කරගන්න අපිට පුළුවන් මේ අපද්‍රව්‍ය අපිට පුළුවන් අපි මුලින්ම සාකච්ඡා කළා ගොයිපලට දාන්න ඒ වගේම අපේ බයෝගෑස් ජීව වායු ඒකකයට දාන්න ඔය ආදී වශයෙන් අපිට මේගොල්ලන්ගේ අපද්‍රව්‍ය වලින් ලොකු ප්‍රයෝජන ගන්න පුළුවන් හැබැයි පුතේ මේකේ අවාසිත් තියෙනවා එහෙමනම් අපිට නිවාස සපයන්න මේගොල්ලන්ට ආහාර සපයන්න අන්න අපේ මුදල් වැය වෙනවා අපිට නිදැලි ක්‍රමයේදී ඒ සඳහා මුදලක් වැය වුණේ නැහැ ඊළඟට නිවාස පිරිසිදු කරන්න පිරිසිදු කළේ නැත්නම් මේගොල්ලෝ රෝගී තත්ත්වයන්ටපත් වෙනවා ඒ වගේම මේ නිවාස නඩත්තු කරන්න දිරණේව සකස් කරන්න මේ වගේ දේවල් වලට අන්න ශ්‍රමය අවශ්‍යයි අපේ ධනය අවශ්‍යයි එහෙනම් මුදල් වැය වෙනවා ඕවා අවාසි විදියට අපිට ගන්න පුළුවන් එමනම් බලන්න මේක නතර අන්ත පින්වනේ අපිනේ එහෙනම් මේ තමයි ඕගලන්ට මම කියපු අඩසියුම් ක්‍රමයේ යටතේ සිටින ගවයි හරි ඊළඟට අපි බලමු සියුම් ක්‍රමේ සියුම් කිව්වහම අපිට තේරෙනවා ඊටාම සූක්ෂමයි සූක්ෂම ක්‍රමයක් එහෙමනම් මේ ක්‍රමයේදී ඔයගොල්ලෝ දැකලා ඇති ඔය කුකුලන් බ්‍රොයිලර් කුකුලන් කියලා ඇති කරන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒගොල්ලන්ගේ ශරීරයේ ලොකු වුණාම ලැබෙන ප්‍රමාණයට චූටි ඉඩක් විතරක් මේගොල්ලන්ට සකස් කරන මුළු ජීවිත කාලය පුරාම මෙයාලා මේ නිවස තුල තමයි ජීවත් වෙන්නේ. එහෙමනම් ඔයගොල්ලන්ට අඹේවල වගේ තැන්වල ගියාම දැන් දැක ගන්න පුළුවන්. දැන් අපි ආයි පාඩමට යමු. අපි කතා කළේ සියුම් ක්‍රමය මේ ක්‍රමයේදී මම කිව්වා සතුන් පූර්ණ කාලීනව නිවාස තුල ඇති කරනවා ඒ වගේම නිවාස තුලට මේගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයනවා ආහාර ජලය ඒගොල්ලෝ ලෙඩ රෝග වුණාම ඒගොල්ලන්ට බෙහෙත් හැමදේම මේගොල්ලන්ට සපයනවා නිවාසය ඉතාමත් හොඳින් පිරිසුදු තත්ත්වයේ මෙතන තියෙනවා එහෙමනම් මේක අපි අපිට පේනවා මේ ක්‍රමයේදී තුන් පූර්ණ කාලීන නිවාසය ඇති කරන ලැබේ නිවාස තුලට දැන් ඕගලන්ට මේ රූප සටහනේ මේ මේකේ පේනවා ගවයින් ඇති කරන ආකාරය ගවයින් සියුම් ක්‍රමයට ඇති කරන ආකාරය හරි එතකොට මේකේ මේ නිවාසය තුලම තමයි මේගොල්ලෝ දීර්ඝ කාලීනව වාසය කරන්නේ මේගොල්ලන්ගේ ජීවිතය අවසන් වනතුරුම මේකේ තමයි වාසය කරන්නේ හරි එතකොට අපි බලමු මේවැ වාසි ආවාසි මොනවද කියලා මෙතන අමේ තියෙන්නේ කුකුලන් සියුම් ක්‍රමයට ඇති කරන ආකාරය ඔයගොල්ලන්ට පේනවා මෙතන ඒගොල්ලන්ගේ විවිධ බඳුන් වර්ග තියෙනවා ඒ වගේම ජල බඳුන් තියෙනවා ආහාර බඳුන් තියෙනවා ඔය ආදි වශයෙන් මේගොල්ලන්ගේ යට අතුරුනුවක් මේ තියෙන්නේ කුකුලන් සඳහා සියුම් ක්‍රමයේදී ඒගොල්ලන්ට ලැබීම සඳහා තියෙන අතුරුනුව මේවට අපි වේලේ 10 අ කුඩාවට කැපපු පිදුරු වගේ දේවල් අපි මේ සඳහා මේ අතුරුනුව සඳහා භාවිතා කරනවා එහෙනම් මේ අතුරුනුවත් අපිට පොහොරක් ලෙස ගන්න පුළුවන් ඒ වගේම අපේ අහිතකර ලෙස අපිට බලපෑම් ඇති කරනවා ඇත්තරම මේ අතුරුනුව ඒ වගේම පොහොරක් ලෙසත් මේක යොදා ගන්න පුළුවන් එහෙමනම් අපි බලමු සියුම් ක්‍රමයේ ඇති වාසි මොනවද කියලා සතුන්ට පළවෙනි වාසිය තමයි දරුවනේ සතුන්ට ආරක්ෂාව ලැබෙනවා සතුන්ට ආරක්ෂාව ලැබෙනවා එයි 23 දවසේ ඉඳලම මියර තුරාම මේ කූඩුව මේ නිවාසය තුල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ ඊළඟට රෝගවලින් ආරක්ෂා කරගන්න පුළුවන් නිදැලි ක්‍රමයටත් අඩසියුම් ක්‍රමයටත් වඩා ඉතාම හොඳින් රෝගවලින් ආරක්ෂා වෙනවා මේ සියුම් ක්‍රමය යටතේ ඒ වගේම මේගොල්ලන්ගේ පාලනය අධීක්ෂණය නිසි පරිදි සිදු වෙනවා සතුන් සමහර විට සතුන් ඉන්නකොට වැඩියෙන් අවුලගෙන කන සතා වැඩියෙන් කන සතා විශාල වෙනවා අනිත් සතා දුර්වල වෙනවා ඒක නිසා සතුන්ගේ අවශ්‍යතා අනුව අපිට ආහාර සපයන්නත් මෙතනදී පහසුයි
ඊළඟට මේගොල්ලන්ට අපි ආහාර සලාක සපයන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේගොල්ලන්ගේ ශරීරයේ සමබරව වර්ධනය වෙනවා. අපි මෙතනදී පැටවුන්ට පැටවු සලාකය කුකුළු පැටවුන්ට පැටවු සලාකය වර්ධන වෙන සතුන්ට වර්ධක සලාකය ඒ වගේම වැඩෙන සතුන්ට අපි ඒගොල්ලන්ට වැඩෙන සතුන්ගේ සලාකය දෙනු. හොඳයි. එහෙමනම් අපිට මේ ගොල්ලන්ගෙන් උපරිම නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. කො මේ සතුන් එළියට යන්නේ නැහැ. ඒ වගේ මේ ගොල්ලන්ගේ දෙන ආහාර සියල්ලක්ම ෂෙයර් වෙන්නේ වැය වෙන්නේ මේ ගොල්ලන්ගේ නිෂ්පාදන සඳහා තමයි විශාල වශයෙන්. නමුත් මේකේ තියෙනවා අවාසිය තියෙනවා. මොනවද මේක කරන්න නම් අපි හොඳ ශිල්පීය ඥානයක් තියෙන්න ඕන. මේගොල්ලන්ට දෙන්න ඕන මේ කාලේ දෙන්න ඕන ආහාර මොනවද? මේගොල්ලන්ට අතුරු සඳහා මොනවද? මොකක්ද? ඒ වගේම මේගොල්ලන්ගේ වෙන් කරන්න ඕනේ දැන් මේ රෝගයක් ඇතුළත තියෙන රෝගය මොනවද? ඔය ආදී වශයෙන් මේගොල්ලන් පිළිබඳව හොඳ තාක්ෂණික දැනුමක් තියෙන්න ඕන නැත්නම් මේක කිරීම මේ ක්‍රමයට කිරීම අපහසුයි. ඒ වගේම මෙතනදී ප්‍රාග් ධනය කියන්නේ මූලික ධනය වැඩි යයි මේගොල්ලන්ට ඉන්න නිවාස ඇති කරන්න ඕන මේගොල්ලන්ට යට රතුරනුව දාන්න ඕන ඒ වගේම මේගොල්ලන්ට විතර දාන විතර පෙට්ටි පැත්තකින් තියන්න ඕන මේගොල්ලන්ට ආහාර දෙන්න ඕන ආහාර බඳුන් තියෙන්න ඕන ජල බඳුන් තියෙන්න ඕන ඔය ආදි වශයෙන් මේගොල්ලන්ට අවශ්‍ය කරන එන්නත් සපයන්න ඕන. එහෙමනම් මේ නිසා මේගොල්ලන්ගේ ප්‍රාග් ධනය මේගොල්ලන්ට යන වියදම වැඩි ප්‍රාග්ධනය වැඩි ඒ වගේ මේගොල්ලන්ගේ නඩත් වියදම වැඩි. මේක වගේම මේගොල්ලන්ව රැක බලා ගන්න ශ්‍රමය අවශ්‍යයි. ඔන්න ඕව තමයි මේ ක්‍රමයේ අවාසි. එහෙමනම් මම කතා කළා සතුන් රැක බලා ගැනීමේ ක්‍රම තුනයි ආකාර තුනයි. නිදැලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය, සියුම් ක්‍රමය. ඔව් මේවා මොනවද කියලා විස්තර කළා. ඒ වගේම මේකෙදි මොනවද වෙන වාසි අවාසි අපිට ලැබෙන වාසි අවාසි මොනවද කියලා මම කතා කරා. හොඳයි. ඊළඟට පුත්තේ අපි යමු පාඩමේ අවසාන මාතෘකාව විදිහට මේ ගොල්ලන්ගේ අවසාන මාතෘකාවට කිට්ටු වෙනවා. මෙම ක්‍රමය අතරින් මෙම ක්‍රමය ඉහත කතා කරපු ක්‍රම අතුරින් අපි අනුගමනය කරන්න අපිට අදාළ ක්‍රමය තීරණය කරන්න ඕන ඒක සඳහා බලපාන සාධක මොනවද? පළමුවෙන්ම සතුන් ඇති කිරීමේ අරමුණ. මම ඇති කරන්නේ නිදැලි ක්‍රමයට, මම ඇති කරන්නේ අඩසියුම් ක්‍රමයටද, මම ඇති කරන්නේ සියුම් ක්‍රමයටද කියන ඒ අරම ඒ දේ ඒක තෝරගන්න නිවාස ක්‍රමයේ තෝරගන්න මගේ පළමුවෙන්ම මම යොමු කරන්න ඕන මගේ අදහස මොකක්ද අරමුණ? මම යන්නේ ව්‍යාපාරයක් වශයෙන්ද? මම යන්නේ අපේ නිවසේ පෝෂණය උදෙසාද? නිවසේ පෝෂණය උදෙසා නම් මට හොඳයි සියුම් ක්‍රමය නෙමේ අඩසියුම් ක්‍රමය. ඒ වගේම නිදැලි ක්‍රමයක් මට ඉච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ක්‍රම දෙකෙන් එකක් මගේ නිවසේ පෝෂණය සඳහා නම් මට තෝරගන්න පුළුවන්. නමුත් මම යන්නේ ව්‍යාපාරයක් සඳහා නම් මට බෑ ඒ ක්‍රම දෙකම තෝරගෙන මට තෝරගන්න සිද්ධ වෙනවා සියුම් ක්‍රමය. ඒකෙන් තමයි උපරිම නිෂ්පාදනයක් ලැබෙන්නේ, උපරිම ආදායමක් ලැබෙන්නේ. ඒ වගේම පවතින පහසුකම් පිළිබඳව මම නිවස මම තෝරා ගන්න ඇත්ති කිරීමේ ක්‍රමය තෝරා ගැනීමේදීම සැලකිලිමත් වෙන්න ඕන පවතින පහසුකම් පිළිබඳව. මොනවද පවතින පහසුකම්? මට තියෙනවද ඉඩකඩ? මට කොච්චර ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම මට තියෙනවද මේගොල්ලන්ට සපයන්න පුළුවන් නිවාසයක් හදලා දෙන්න පුළුවන් වටපිටාවෙන් හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තියෙනවද? ඒ වගේම මට මේගොල්ලන් නඩත්තු කරන්න පුළුවන් ශිල්පීය ඥානය තියෙනවද? ඔය ආදී වශයෙන් පවතින පහසුකම් මට සලකා බලන්න සිද්ධ වෙනවා. මේ අනුගමනය කරන්න ඕන මට මම නිවසේ මට හදා ගන්න ඕන නම් නිවස මේගොල්ලන් සත්ත්ව නිවාසයක් මම ඒ පිළිබඳව යොමු කරන්න ඕන. ඊළඟට අප බලමු
ගොවිපල අපද්‍රව්‍ය. දැන් මේගොල්ලෝ ඇති කරනකොට අපිට ඇති වෙනවා අපද්‍රව්‍ය. අපි මුළු තැන් ගේතු වෙනකොට අපිට අපද්‍රව්‍ය ඇති වෙනවනේ. ඒ වගේ ගොවිපලෙත් අපිට ඇති වෙනවා අපද්‍රව්‍ය. සතුන්ගේ අපද්‍රව්‍ය. දැන් ඕගොල්ලෝ සමහර විට අත්දැකලා නැතුව ඇති කුකුළු ගොවිපලක ලැබෙන කුකුළු අතුරනුව පොහොර ටික ගොවිපලකට දැම්මහම ඊට පස්සේ වැස්සොත් මුළු පලාතම දුගඳ හම්බනවා. එහෙමනම් මේ ගොවිපල අපද්‍රව්‍ය අපිට වාසි ගෙනනවා වගේම අවාසිත් ඇති කරනවා. අපි හැම පැත්තම බලන්න ඕනේ. එහෙමනම් බලන්න පුතේ අපේ ගොවිපල ගව එළු ආදී කුකුළු ආදී සතුන්ගේ මල මුත්‍ර පමණක් නෙමේ අපි අපද්‍රව්‍ය කියන්නේ. කුකුළු පාලනයේදී සතුන්ට läග සිටීමට අපි පොළොව නිවසේ බිමට දොදන අතුරනුව අපි කිව්වා දහයිය කැබලි කරගත්ත පිදුරු ආදී අපිට සඳලී කුඩු යටි කුඩු ගන්න පුළුවන්. අපතේ යන ආහාර මේගොල්ලන්ට කන්න දීලා ඉතුරු වෙන ආහාර ටික ඒ සේරම අපි සලකන්න පුළුවන් අපද්‍රව්‍ය විදියට. තවත් අපිට කියන්න පුළුවන් සත්ත්ව ලෝම පිහාටු ඒ සේරම අපද්‍රව්‍ය. හරි, එහෙමනම් අපි පොඩ්ඩක් බලමු ඊළඟ ගොවිපල අපද්‍රව්‍ය නිසා මේ මම සටහන් කරපු සඳහන් කරපු ගොවිපල අපද්‍රව්‍ය නිසා පරිසරයට ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම් මොනවද කියලා දැන් අපි පොඩ්ඩක් අපද්‍රව්‍ය මම කියපු සත්තුන්ගේ මල මුත්‍රා සත්ත්ව මල ඒ වගේම සතුන්ගේ ආහාර කොටස් හිතන්නකෝ අපේ ගෙදර තියලා අපි විචුරේච්ච බට්ටික දවස් දෙක තුනක් කෙලියෙන් තිබ්බොත් කොච්චර දුගඳක් එනවද. එහෙමනම් ඒ වගේ තමයි මේ සත්ත්ව ගොවිපල අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරියාම මේ පරිසරයේම දුගඳ විහිදවන වායුන් පිට වෙනවා නිකුත් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් උඟලන්න මේ ස්ක්‍රීන් එකේ පේනවා H2S වායුව. ඒ වගේම ඇමෝනියා වායුව, NH3 වායුව, මීතේන් වායුව, CH4 වායුව, කාබන් ඩයොක්සයිඩ් CO2, නයිට්‍රස් ඔක්සයිඩ් N2O නයිට්‍රස් ඔක්සයිඩ්. ඔවගේ වායුන් මොකද වෙන්නේ පරිසරයට මුදා හැරෙනවා. අපි මේවායින් ඔය හරිතාගාර වායුන් විදියට ප්‍රධාන වශයෙන්ම සලකනවා CH4 වායුව. ඊළඟට මේ විතරක් නොවේ අපි සතුන්ට බේද දෙනවා. බේද දුන්නා මොකද වෙන්නේ? ඉතුරු වෙන මේ ප්‍රතිජීවක මේවා එකතු වෙනවා අපේ පරිසරයට මේගොල්ලන්ගේ මල මුත්‍රා මගින් හෝ. ඒ වගේම මේ සතුන්ගේ මල මුත්‍රාත් එක්ක නයිට්‍රජන් වගේ දේවල් පරිසරයට එක් කරනවා. ඒ වගේම ෆොස්ෆරස් වගේ දේවල් පරිසරයට එක් වෙනවා. ඒ අතරදේම මෙතනින් වර්ධනය වෙනවා ඊකෝලයි කියන බැක්ටීරියා. ඉකෝලයිව් කියන බැක්ටීරියා. එතකොට මෙන්න මේ බැක්ටීරියාව ඉතාමත් සෞඛ්‍යයට තර්ජනයක් අපේ අපිව ලෙඩ අපිව පවා ලෙඩ ඇති කරන අපේ ලෙඩ ඇති කරන්න මේ බැක්ටීරියාව ඉතාමත් හිලින් බලපානවා. එහෙනම් බලන්න අපිට ප්‍රයෝජන වගේම මේගොල්ලන්ගේ අපද්‍රව්‍ය නිසා අපිට ගොඩාක් අහිතකර බලපෑම් ඇති වෙනවා. මේ හරිතාගාර වායුම් CH4 කාබන් ඩයොක්සයිඩ් වෙන වායුන් නිසා පරිසරයේ උණුසුම ඉහළ යනවා. ඕගොල්ලෝ දන්නවා මේ වගේම විපරිත මේ වගේම අම්ල වැසි ඇති කිරීම මේවයින් සිද්ධ වෙනවා. ඇයි? හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒ වගේම ජලාශ දූෂණය වෙනවා. පානීය ජල ප්‍රබව දූෂණය වෙනවා. ඒ වගේම මේ අපේ සියලුම ජලාශ අපවිත්‍ර පවා වීමට හැකියාව ලැබෙනවා. එහෙනම් ඊළඟට බලමු මේ සුපෝෂණය කිය මං කිව්වා මෙතනදී. සුපෝෂණය කියන්නේ මොකද්ද කියලා මේ බලන්න. මෙතනදී සුපෝෂණය කියන්නේ මොකද්ද පුතේ? සත්ත්ව මලමූත්‍ර මොකද වෙන්නේ? සත්ත්ව මලමූත්‍ර වල ප්‍රධාන වශයෙන්ම තිනව නයිට්‍රජන්. එහෙමනම් මේ නයිට්‍රජන් ගලාගෙන එකතු වෙලා යනවා ජලාශ කරා. මේ මම කතා කරන්නේ සුපෝෂණය කියන්නේ මොකද්ද කියලා. මේ මලමුත්‍රවල තියෙන නයිට්‍රජන් ජලාශ කරා කාන්දු වෙනවා, ගලාගෙන යනවා. ගිහිල්ලා ජලාශ දූෂණය වෙනවා මේ නයිට්‍රජන් මගින්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙම නයිට්‍රජන් මෙම ජලාශවල ඇල්ගී වගේ ශුද්‍ර ශාක
මේකේ ඉතාමත් හොඳින් වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට අපිට පේනවා අපේ ඉස්කෝලේ පොණ්ඩක ගැන මතක තියාගන්න මතක් කරන්න කොළපාට වෙනවා. හරි? එතකොට මේ කොළපාට අපි කියේ අපේ මුළු සත්ත්ව ප්‍රජාවටම අහිත කරයි. අපේ මුළු සත්ත්ව ප්‍රජාවටම අහිත කරයි. අපි මේකට කියනවා සුපෝෂණය කියලා. මොකද්ද සුපෝෂණය කියන්නේ? සත්ත්ව මල මූත්‍රවල ඇති නයිට්‍රජන් ජලාශ කරා කාන්දු වෙනවා. ජලාශ කරා කාන්දු වෙනකොට ජලාශ දූෂණය වෙනවා. ජලාත ජලාශ දූෂණය වුණාම මේ හේතු වලින් ඇල්ගි වගේ ක්ෂුද්‍ර ශාක ඇති වෙනවා. එතකොට මේවා වර්ධනය වෙනකොට ජලය කොළපහයට හැරෙනවා. මේවා අපිට සත්ත්වයින් ඉතාමත් අහිත කරයි. හරි? එහෙමනම් ඔයාලා බලන්න අපි එහෙමනම් මේවා සත්ත්ව පාලනය නොකර ඉන්නත් බෑ. සතුන් අපි ඇති නොකර ඉන්නත් බෑ. එහෙනම් මේ ඇති වෙන අහිත කර ඵල වලින් අපි දැනගන්න ඕන අපිට ප්‍රයෝජනවත් දෙයකට මේවා යොමු කරන්න පරිසරයට මුක්ත නොකර. පරිසරයට මුක්ත නොකර භෞතික පරිසරයට මුක්ත නොකර. බලම් පුතේ අපි කොහොමද මේවා ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න කියලා. ඕගලන්ට මේ රූප රාමුවේ පේනවා මේ මොකද්ද? සතුන්ගේ මල ගෙනහැල්ලා ගොම කුකුළුන්ගේ මල ගෙනහැල්ලා හැම සත්වයකගේ මල ගෙනහැල්ලා මෙතන එකතු කරලා තියෙනවා. එකතු කරලා තියෙනවා. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන මේ තියෙන්නේ බයෝගෑස් ඒකකයක්. ජීව වායු ඒකකයක්. මේ ජීව වායු ඒකකයට අපි ගව මඩු වල තියෙන කාණු ඔස්සේ මේකට අපි යොමු කරලා තියෙනවා. ඒවයේ සේදිලා එන සියලුම ගොම ඒ වගේ මල මූත්‍ර මේකට එකතු වෙන්න. මේ ජීව වායු ඒකකයට එකතු වෙන්න. ඊළඟට දැන් ඕගලන්ට පේනවා ඒකේ ක්‍රියාදාමයේ මෙතනින්. පේනවද? මේ කවුඩම් කියන්නේ ගොම. එතන මේ සතාගේ ගොම මලමූත්‍ර මේ ඇවිල්ලා බයෝගෑස් එකකේට මේ ආකාරයෙන් මේ කාණු ඔස්සේ එකතු වෙනවා. එකතු වෙලා මෙතනින් එනවා බයෝගෑස් එක. බයෝගෑස් කියන්නේ ජීව වායුව. අපි ප්‍රධාන වශයෙන් මේ ගන්න CH4 කියලා මීතෙන් වායුව. එතකොට ඒවා අපි අපේ ගොවිපලේ තියෙන කිරි මුදෝ ගන්න, මේ කිරි එළ කිරි මුදෝ ගන්න, ඒ වගේම අපේ ගොවිපලේ ආහාර පිසීමේ කටයුතු සඳහා, ඒ වගේම අපේ නිවසේ විදුලි බලය ලබා ගැනීම සඳහා අපි මේ බයෝගෑස් එකෙන් අපි ජීව වායුවෙන් ප්‍රයෝජන ගන්නවා. මේ තියෙන්නේ ඒකේ ඉතුරු වෙන අපි මේ ඉතුරු වෙන සුන්බුන් සේනම අරගෙන අපි ෆර්ටිලයිසර් කියන්නේ පොහොරක් ලෙස අපේ වගා භූමියට යොදනවා. එහෙමනම් මේ මොකද්ද? අපේ ජීව වායු ඒකකයේ සරල සැකැස්ම. අපි බලමු. එහෙනම් මේ සතාගේ සියලුම අවශ්‍ය මේ මල මූත්‍ර මෙහෙන් යනවා මේ බයෝගෑස් ඒකකයට. ඒකෙන් ගිහිලා මේ පැත්තෙන් ඇවිල්ලා මේ විදිහට ඉන්ධන ලෙස මේ CH4 වායුව මීතෙන් වායුව ප්‍රයෝජනයට ගන්නවා. ඒකේ අමතර කොටස් ටික අපි අපේ ගොවි බිමේ ෆර්ටිලයිසර් එවත් පොහොර විදිහට අපි ගන්නවා. එහෙනම් මම ඕගොල්ලන්ට අද ඇගීමක් දාලා තියෙනවා. මම ඇගීමක් එවලත් ඇති දරුවනේ. ඒ ඇගීමත් කරන්න දැන් අපි මේක සාකච්ඡා කළාට පස්සේ මේකත් කරන්න උත්සාහ කරන්න. ඒ ඇගීම නොලැබුණු දරුවෝ ගොවිපල සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන පහක් ලියන්න. ඕගොල්ලෝ මම කියලා දුන්න පාඩමත් අදාළ කරගෙන අභ්‍යාස ඕගොල්ලන්ගේ පෙළ පොතත් අදාළ කරගෙන මේ ඇගීම කරන්න ලියා ගන්න. මේ ඇගීම 1. ගොවිපල සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන පහක් ලියන්න. ගොවිපල සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන පහක් ලියන්න. වෙළඳපළේ දැකිය හැකි නැවුම් හා සකස් කළ සත්ව නිෂ්පාදන. වෙළඳපළේ දැකිය හැකි නැවුම් හා සකස් කළ සත්ව නිෂ්පාදන 4 බැගින් පහත වගුවේ සඳහන් කරන්න. වෙළඳපළේ දැකිය හැකි නැවුම් හා සකස් කළ සත්ව නිෂ්පාදන 4 බැගින් පහත වගුවේ සඳහන් කරන්න. මේ ඔයගලන්ට දීලා තියෙනවා මේ නැවුම් අනිත් නයන්න. නැවුම් නිෂ්පාදන සකස් කළ නිෂ්පාදන. උදාහරණ නැවුම් නිෂ්පාදන වලට කිරි, සකස් කළ නිෂ්පාදන වලට කල් කිරි. පෙළ පොතත් ආධාර කරගෙන ගෙදර
ඔගොල්ලන්ගේ අම්මා තාත්තා හැම උදව් කරගෙන මේකට උත්තර සපයන්න. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය. ගොවිපල සතුන් නැති කිරීමේ ප්‍රධාන ක්‍රම තුන සඳහන් කරන්න. ගොවිපල සතුන් නැති කිරීමේ ප්‍රධාන ක්‍රම තුන සඳහන් කරන්න. ගොවිපල සතුන් නැති කිරීමේ ප්‍රධාන ක්‍රම තුන සඳහන් කරන්න. හතර. ඉහත එක් එක් ක්‍රමය කෙටියෙන් විස්තර කරන්න. ඉහත එක් එක් ක්‍රමය කෙටියෙන් විස්තර කරන්න. ක්‍රම පස්වෙනි ප්‍රශ්නය. ඉහත ක්‍රම මගින් අත්වන වාසි ඉහත ක්‍රම මගින් අත්වන වාසි සහ අවාසි වෙන වෙනම ලියන්න. ඉහත ක්‍රම මගින් අත්වන වාසි සහ අවාසි වෙන වෙනම ලියන්න. ප්‍රශ්නය. ගොවිපල අපද්‍රව්‍ය මගින් ඇතිවිය හැකි ගොවිපල අපද්‍රව්‍ය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් මොනවාද? ගොවිපල අපද්‍රව්‍ය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් මොනවාද? අපද්‍රව්‍ය නිසි පරිදි කමනාකරණයෙන් ගොවිපල අපද්‍රව්‍ය නිසි පරිදි කලමනාකරණයට අපි ඒවා යොමු කළා. ඒ මගින් අපි පරිසරයට එම නිකුත් වෙන්න දෙන්නේ නැහැ. ඒවා අපි ජීවාවේ එකකයට අර ගොයිපලේ ඉන්න සත්ව නිවාස කාණු හරහාම ගොයිපලේ ජීවා ඒකකයට අපි යොමු කරනවා. ඒ හරහා යොමු හරිද? එතකොට අපේ පරිසරයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ සුපෝෂණ තත්වය ජලාශවල සුපෝෂණ තත්වය ඇති වෙන්නේ නැහැ. හරිද? හරි මිස්. Thank you. හරි. එහෙමනම් ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න මම ආයි දවසක ඊළඟ පාඩම කරනවා.